දින තරඟවල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ආරම්භක ප්‍රතිකරුව ගැන කතා කරද්දී මුලින් මතකයට එන ක්‍රීඩකයෝ දෙන්න තමයි සනත් ජයසූරියක රොමේෂ් කලිතාරණ. මේ දෙන්න එක් දින රටාව වෙනස් කළ ආරම්භක ප්‍රතිකරුව දෙන්න කියලා තමයි පිළිගැනීම තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බැලුවත් වැඩිම ඉනිම් ගන්නක ආරම්භක ප්‍රතිකරුව විදිහට ඇවිත් තියෙන මේ දෙන්න එක් දින ඉනිම් 105ක මේ දෙන්න ආරම්භක ප්‍රතිකරුව විදිහට ඇවිත් දෙන්නෙක් ලකුණු 3200කට වඩා ලබාගෙන තියෙනවා. සාමාන්‍ය බලත් දිනම් 31ක සාමාන්‍යයක් තමයි තියෙන්නේ. අපේ ආරම්භක ප්‍රතිකරුව ගැන කතා කරද්දී මාවන් සනත් දෙන්න තමයි එක් දින තරඟවල වැඩිම ලකුණු ප්‍රමාණයක් ආරම්භක කඩුල්ලේ ලංකාවට අරන් දීලා තියෙන්නේ. ඒ ලකුණු ගන්න 3412ක්. මේ දිනගේ සාමාන්‍යයත් 44ක තියෙන නිසා මේ දිනත් හොඳ ආරම්භක ප්‍රතිකරුව දෙන්නේ. ඔය හොඳම දෙකට අමතරව දිල්ෂාන් සනත්, දිල්ෂාන් තරංග, තරංග සනත්, මහේල දිල්ෂාන් සනත් අවිෂ්ක වගේ අපිට සාර්ථක ප්‍රතිඵල දෙනාපු ආරම්භක ප්‍රතිකරුවෝ හිටියා. හැබැයි මෑත කාලේ බලද්දී එහෙම නම කියවෙන මට්ටමේ ආරම්භක ප්‍රතිකරණ යුගල අපි එක් දින පිටියේ දැක්කේ නැහැ. කුසල් ජනිත් තිමුත්, ධනුෂ්ක, දික්කල්ල, මෙන්දිස් වගේ ක්‍රීඩකයෝ ආරම්භක ප්‍රතිකරුව විදිහට වරින් වර වෙනස් වෙවි සෙල්ලම් කළත් ඒ අය යුගලයක් විදිහට දිගින් දිගටම යොදා ගන්න විදිහවත් එයාලා දිගින් දිගට සාර්ථක වෙන විදිහවත් අපි දැකලා නැහැ. තත්ත්වෙ මෙහෙම වෙද්දී අපි වර්තමානයේ ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ බලාපොරොත්තු තියාගන්න පුළුවන් ආරම්භක ප්‍රතිකරු යුගලයක් දකිනවා. ඒ තමයි අවිෂ්ක ප්‍රනාන්දු එක්ක පැතුම් නිශ්ශංක. මේ දින ගැන බලද්දී දෙන්න දෙවිදියා පැතුම් සාමාන්‍ය හොඳ තාක්ෂණයක් එක්ක පන්දු ස්ථානගත කරලා වේකින් ලකුණු සොයන ප්‍රතිකරුවෙක්. සාමාන්‍ය පැතුම් සාර්ථක වෙන දවසට පැතුම් පළවෙනි පන්දුවේ ඉඳලම ලකුණු ගන්න විදිහ තමයි අපි දැකලා තියෙන්නේ. අනික් කෙනා අවිෂ්ක. අවිෂ්ක කියන්නේ පොඩි වෙලාවක් පන්දුව දකින්න කාලය ගන්න ප්‍රතිකරුවෙක්. හැබැයි පන්දුව දැක්කට පස්සේ පන්දුව යවන්න මායිම් නොකර පහර දෙන විදිය තමයි අවිෂ්කගේ ක්‍රමය. ප්‍රතිකරුවන්ට යෝග්‍ය ෆ්ලැට් පිච් වල මේ දෙන්නම නතර කරන එක කුමන මට්ටමේ පන්දු බැවානියකටවත් ලේසි නෑ. ඒ වගේම මේ ප්‍රතිකරුව දෙන්නම දිගු ඉනිම් සෙල්ලම් කරන්න කැමති ප්‍රතිකරුව වීමත් ගොඩක් හොඳ දෙයක්. තවත් අවුරුදු 10කට වැඩි කාලයක් ජාත්‍යන්තර පිටියේ ඉන්න තරමට වයස තියෙන මේ දෙන්න අෆ්ගනිස්තානයේ තරගයෙන් එලියට වීසි කරලා දාන්න තරම් දරුණු ආරම්භයන් දෙකක් ලබා ගන්න මේ දෙපළ සමත් වුණා. අපි එක් දින තරඟවල හොඳ ආරම්භක ප්‍රතිකරුවන් දෙන්නෙක් සොයමින් ඉන්න කාලෙක අපි හොයාගත්ත මේ ආරම්භක ප්‍රතිකරු යුගලය වෙනස් නොකර යොදාගත්තොත් අපේ ක්‍රිකට් වලට නැවත හොඳ ආරම්භයක් ලැබෙයි කියලා නම් විශ්වාස කරන්න පුළුවන්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙසපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.